වත්තල වත්තල ඇල්පෙක්ස් මැරයින් පුද්ගලික සමාගම. ඉතින් වත්තල ඇල්පෙක්ස් මැරයින් පුද්ගලික සමාගමට අපි එන්නට හේතු කිහිපයක්ම තියෙනවා. ඇල්පෙක්ස් මැරයින් විශ්වාසනීය විදිහට වගේම ඉතාමත් සෞඛ්‍ය සම්පන්න විදිහට මුහුදු ආහාර නිෂ්පාදනය කරන ආයතනයක් සමාගමක්. ඉතින් දේශීය පාරිභෝගිකයන් අතරට පමණක් නෙමෙයි විදේශීය පාරිභෝගිකයන්ට පවා මේ විශ්වාසනීයව නිෂ්පාදනය කරන මුහුදු ආහාර යොමු කරන්නට ඇල්පෙක්ස් මැරයින් පුද්ගලික සමාගම කටයුතු කරනවා. ඉතින් මේ සියල්ල හරහා ඇල්පෙක්ස් මැරයින් වල ප්‍රධාන අරමුණ තමයි ඔවුන් ගෝලීය නියාමකයෙක් නියමුවෙක් බවට පත්වීම. ඉතින් මේ ගමන දක්වා පැමිණීමේදී මොන වගේ ක්‍රියාදාමයක්ද සිද්ධ වෙන්නේ? ඔවුන් පරිසරයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඒ වගේම දේශීය විදේශීය වෙළඳපොළ තරගකාරීත්වය හමුවේ ඇල්පෙක්ස් මැරයින් මේ සියල්ල අභියෝගාත්මක ජයගත්තේ කොහොමද? අද නවමානයක කතිකාවත අපිගෙන එන්නේ වත්තල ඇල්පෙක්ස් මැරයින් මේ ගමනට පෙළ ගැසුණු ආකාරය පිළිබඳව ඔබට සොරකම් කියන්න. මේ ඉන්නේ ඇල්පෙක්ස් මැරයින් පුද්ගලික සමාගමේ අපනයන සැකසුම් මංශයේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ ස්ථානයේ තමයි මේ සියලු දේවල් අපනයනය කිරීම සඳහා නිෂ්පාදනය කිරීම සඳහා සැකසීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ පටන් ගත්තාම තරුපන්තියේ හෝටල්වලට වගේම ලංකාව තුළ වගේම ලෝකයේත් බොහෝ ස්ථානවලට සියලු නිෂ්පාදනයන් අපනයනය කිරීම සඳහා සැකසීම සිද්ධ වෙන්නේ ඇල්පෙක්ස් මැරයින් වල මෙන්න මේ සීමාව තුළ. ඉතින් මේ හැම දෙනාම පාලන අධිකාරියත් එක්ක බොහොම හොඳ සම්බන්ධතාවයක් සුහදතාවයක් පවත්වා ගනිමින් තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. අපිට බැලු බැලමටම ඉස්සෝ කකුලුවෝ ඒ වගේම දැල්ලෝ මේ හැම දෙයක්ම මුහුදු ආහාර බොහොම සෞඛ්‍ය සම්පන්නව වගේම විශ්වාසනීයවත් ඇල්පෙක්ස් මැරයින් මේ සියල්ල මේ සැකසුම් ක්‍රියාවලිය තුළ මැනවින් ඉටු කරන බව නම් දකින්නට ලැබුණා. ඇල්පෙක්ස් මැරයින් සමාගම තුළ මේ අපනයන සැකසුම් මංශයේ ක්‍රියාවලි ගණනාවක්ම සිද්ධ වෙනවා. ඉතින් මේ කෙරෙන එකිනෙක ක්‍රියාවලිය පිළිබඳව විස්තර කරන්න පිළිබඳව කතා බහ කරද්දී මාත් එක්ක ඉන්නවා සනත් පල්ලගේ මහත්මයා. අයිබෝන්. මේ මෙහි ආයතන කළමනාකරු. ඉතින් ප්‍රධාන වශයෙන්ම දැන් අපිට පේනවා බොහෝ දෙනා විවිධ වූ කාරණවල නිරත වෙනවා. මොකක්ද මේ සිද්ධ වෙන කාර්යය? වශයෙන්ම අපි මේ අපනයන ආයතනයන් මේ අපිට වෙන මුහුදු ආහාර වර්ග එක එක පළාත් වලින් ඒක අපේ මිලදී ගැනීම මධ්‍යස්ථාන තියෙනවා. ඒ වයින් එන මුහුදු ආහාර කියන්නේ ඉස්සෝ කකුලුවෝ කොක්‍රිස්සෝ ආදී මේ දැල්ලන් හැම එකම මේ අපිට අපේ මධ්‍යස්ථාන වලින් අයිස් කරලා ලොරි වලින් අපිට මෙහාට ප්‍රවාහනය කරනවා. ඊට පස්සේ අපගේ මිලදී ගැනීමේ මධ්‍ය ස්ථානයේ තන ප්‍රොසෙසින් ඒරියා එක. ප්‍රොසෙසින් ඒරියා කර එන ඒ භාණ්ඩ ඒ අපිට මුලදී සැකසීම කරනවා ඒ මුලදී ගැනීමේ අංශයේදී. ඉතින් මුලදී වර්ග කරනවා මූලික වර්ග වීමක් කරනවා. ඊට අමතරව එතනින් අනවශ්‍ය දේවල් තියෙන බොහෝ දරට අපි අපට අවශ්‍ය කරන බඩු විතරක් මෙහාට ගෙන්න ගන්නේ. අනවශ්‍ය දේවල් තියෙනවා අයින් කළා. එතෙන්දී මූලික ක්‍රියාවලිය ප්‍රොසෙසින් ඒරියා එකෙන් සිද්ධ වෙනවා. ඊට අමතරව ඉගෙන දැන් මෙතන මේ විදිහට මේ බේසමක මේ දාලා මොකක්ද මේ කරන්නේ? කෙමිකල් එකක්ද නැත්නම් කල් තබා ගැනීම ක්‍රමයක්ද? මොකක්ද මේ පිටිස මේ කරන්නේ? නෑ මේක ඇත්තට කෙමිකල් අපි මොන සාමාන්‍යයෙන් යූස් කරන්නේ නෑ. මෙතන අපි කියන්නේ අපේ භාණ්ඩයේ ගුණාත්මභාවය පවත්වා ගැනීමට එතන අපි අර ක්ලෝරින් වගේ එකකින් අපි ඩිප් කරලා ගන්නවා. කියන්නේ ශේධීමක් වගේ තමයි වෙන්නේ එතන. එතකොට දැන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඔබතුමන්ලා කරන මේ කාර්යභාරයත් එක්ක දැන් ප්‍රධාන වශයෙන්ම අපනයන සැකසුම් ක්‍රියාවලියේදී දැන් මොන වගේ දේවල්ද මේ අපනයන සැකසුම සඳහා සිද්ධ වෙන්නේ? අපි වර්ගීකරණය කරොත් එහෙම කොච්චර ප්‍රමාණයක් අපනයන සඳහා සූදානම් වෙනවද? මොන වර්ගයේ කාණ්ඩය යටතේද? අපිට දේශීය ඉඳලා අපේ සැපයුම් කරගෙන එන ප්‍රමාණය අනුව තමයි අපි මේ නිෂ්පාදනය තීරණය වෙන්නේ කොච්චර ප්‍රමාණයක් වෙනවද. බොහෝ දුරට කොහමද අපිට ටොන් 7-8ක් වගේ ප්‍රමාණයක් ඉදිනේදා කැපීම් කරනගෙන් එනවා. ඒකත් අපි ඉතින් අපිට අපනයන සුදුසු විදියට අපි ඒව සංගතීම තමයි ප්‍රධානෙම කරන්නේ.
එතකොට සනත් මහත්මයා දැන් මේ එන අපි ඔබතුමා කලින් සඳහන් කිරීමක් කරා මේ ලැබෙන නිෂ්පාදන සියල්ල මේ විදිහට අරගෙන වර්ගීකරණය කරලා මොකක්ද සේදුම් යාන්ත්‍රණයක් තියෙනවා ඊට පස්සේ මම දැක්කා සීතකරණ ගබඩාවක් තියෙනවා කොහොමද මේ එකින් එකට සම්බන්ධ වෙලා මේ ක්‍රියාදාමයන් ක්‍රියාවට නැංගෙන්නේ මේ අපේ අත් වශයෙන් ඉස්සෙල්ලා අපේ දැන් පිරර කියන්නේ අපේ ගැනුම්කරුවන්ගේ උමනාවට පරිදි තමයි අපි විදියම අපේ මේ සැක්කුම නිෂ්පාදනය කරන්නේ ඒ කියන්නේ බර 90 වර්ගීකරණය කරනවා ක්වොලිටි එක 90 වර්ගීකරණය කරන ඊට ඒගොල්ලන්ගේ ගැනුම්කරුවන්ගේ උමනා විදියට ඒ බර 90 අපි පැක් කරලා ඒ විදියට අධිසීත කරන කරලා මේ අවශ්‍ය විදියට දැන් එතකොට මේ කරන ක්‍රියාවලියත් එක මොනවද මේ අපි දකිනවා අයිස් කැට ගණනාවක් එක්ක මේ ශීතකරණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා දැන් මේ විදිහට සකසලා තියෙන මේ නිෂ්පාදනයන් මේ කරලා තියෙන වර්ගීකරණයද නැත්නම් අපනයන කිරීම සඳහා සකසනට පෙර අවස්ථාවක්ද මෙතන මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ ඇත්ත අපනයන කිරීමට සුදුසු පරිදි සකසලා තියෙන්නේ ඊට පස්සේ ඒක තියෙන්නේ අපි සකසන්න තියෙන පොඩි අපේ අර ට්‍රේස් වගේ තියෙන ට්‍රේස් වලට දාලා සකසන්න තියෙන මේ කියන්නේ පැක් කිරීම අයිස් එක්කම තමයි අපි නිතරම අපේ මේ ප්‍රොඩක්ට් එක කියන්නේ මොකද අපි ගුණාත්මක භාවය රැඳෙන්න ඕන නිසා නිතරම අයිස් එක්කම තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට දැන් අයිස් එක්ක විතර නෙවෙයි මේ සියල්ල මුහුදු ආහාර නිෂ්පාදනයක් යටතේ සිද්ධ වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් සාගර ආරක්ෂාව පිළිබඳවත් මේ වන විට බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඉතින් සාගරය රැකුණොත් තමයි මේ ව්‍යාපාරයන් සියල්ල වගේම ශ්‍රී ලංකාවේ නාමයත් එක්තරා ආකාරයකින් ලෝකේ පුරා රැව් පිළිදව දෙන්න පටන් ගන්න. ඉතින් මේ හැම දෙයක් එක ගත්තාම දැන් සබහව දහමට ඔබතුමල්ලාගේ ආදරය කිරීමකුත් තියෙනවා. නිරන්තරයෙන්ම සබහව දහම ආරක්ෂා කරන්න ඔබතුමල්ලා කටයුතු කරනවා. සමාජ ව්‍යාපෘති ගණනාවකුත් කරනවා. ඉතින් මේ හැම දෙයක්ම මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මොකක්ද තියෙන ආඩම්බරය ශ්‍රී ලාංකිකයෙකු වීම සම්බන්ධයෙන්? වශයෙන් කියනවා අපේ ස්වභාව ධර්මයත් ආරක්ෂා කරගෙන අපේ මේ අපේ සැකසුමක් පිටරටවට යවලා එමගින් අපේ ලොකු ආත්ම තෘප්තියක් ඇති වෙනවා අපේ එමගින් කියලා. එතකොට දැන් මට මතකයි රුදුරු දිනයකදී ඔබතුමල්ලා සූර්ය බලශක්තිය සඳහා පෙරමුණ ගන්නට කටයුතු කරා ඇල්පෙක්ස් ලංකා සමාගම. ඉතින් ඇල්පෙක්ස් මැරයින් මේ සියන ක්‍රියාවලියත් එක්ක ඇයි සූර්ය පැනල පද්ධතියක් සඳහා යොමු වෙන්නේ? ඒ වගේම මේකෙන් ලැබෙන ප්‍රතිඵලයක් ලාභයක් තිබුණාද ආයතනයක් වශයෙන් ඔබතුමල්ලා මේ කරන ක්‍රියාදාමයත් එක්ක? වශයෙන් කරා මේ සූර්ය බල ශක්තියත් එක්ක මේ ඔල්ලා දැන් තියෙන විදුලි බල අර්බුදයත් එක්ක අපිට මේ හිතනවා මේ අපේ රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබා දෙනවා කියලා අපගේ ගරු සභාපතිතුමා අපේ අධ්‍යක්ෂ මණ්ඩලයත් එකතු වෙලා ඒ ගත්ත තීරණය ලොකු වැදගත් තීරණයක් කියලා මම හිතනවා. මොකද අපේ තියෙන මේ විදුලි බල අර්බුදයත් එක්ක ඒ අපේ රටේ ආර්ථිකයට සහයෝගයක් වෙනවා කියලා මට හිතනවා. මොදින් මේ ආකාරයෙන් තමයි මේ පිරිස අපේ ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට අරගෙන යන කටයුතු කරන්නේ. ඉතින් මොහොමඩ් සුත්තන්තන ඔබතුමාට අප සමගින් මෙහෙම කතා බහ කරාට සහ මේ ගැන පැහැදිලි කරන්න කටයුතු කරාට මේ සනත් පල්ලගේ මහත්මයා මෙහි ආයතන කළමනාකරු. ඉතින් එහෙමනම් මේ පිරිස පිළිබඳව වගේම මේ බොහෝ දෙනා මේ කළමනාකාරීත්වයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් තමයි මේ සියලු කාර්යයන් සිද්ධ කරන්නේ. එහෙමනම් කළමනාකාරීත්වයත් එක්ක මේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ වගේම මේ හැම දෙනාගේම තුල තියෙන එකමුතුකම මෙච්චර දුරට ශක්තිමත් වුණේ කොහොමද? ප්‍රවාහන ජාලය, ඒ විතරක් නෙමෙයි අලෙවි සැපයුම් අංශ, මේ සියල්ල එකී නොකී මෙකී හැම දෙයක්ම හොඳ සම්බන්ධතාවයක් යටතේ ඇල්පෙක්ස් මැරයින් සියල්ල සිද්ධ කරන්නේ. අපි මේ ගැනත් ආයතන පරිපාලනයෙන් විමසා සිටියා. අපේ කම්පැනිය මේ අපි මුහුදු ආහාර මුහුදු ආශ්‍රිත ආහාර අපි පිටරට සපයන එක තමයි අපේ පළවෙනිම කාර්යභාරය. ඊට පස්සෙත් ඒකෙන් පොඩි ප්‍රමාණයක් තමයි අපි ලංකාව ඇතුලේ පරිභෝජන සඳහානිකුත් කරන්නේ. එතකොට දැන් අපි අපේ ආයතනය අපි පිටවල දැන් අවුරුදු 20කට ආසන්න 20ක් 21ක් විතර වෙන අවුරුදු වත්තල අපේ ආයතනයේ පිටරලා තිබුණාට අපි මේ සියල්ල අපිට සැපෙන්නේ කල්පිටිය, මන්නාරම, යාපනය, හලාවත, ගුරුනගර මේ වගේ පළාත් වලින් අපේ ස්ථාන අපි යොදවලා තිනවා. අපි එතන ඉඳලා ඒ ලැබෙන සියලු ඉස්සෝ, දැල්ලෝ, ඒ සියලු දේ අපි කූල් බොක්ස් වල අහුරලා අපි අරන් එනවා අපේ කම්පැනියට.
එතනින් තමා අපි එතනින්දලා වෙනම යාන්ත්‍රණයක් තියෙනවා. ඒන ප්‍රමාණය පැය 12ක් ඇතුළත අපි සකස් කරලා ෆ්‍රීස් කරලා අපේ ශීත ගබඩාවල තැම්පත් කරලා තමා අපි යවන්නේ. ඉතින් අපිට දවසකට පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය දල ගාන ටොන් 5ක විතර ප්‍රමාණයක් අපි දවසකට මේ මුහුදු ආහාර නිෂ්පාදනය කරනවා. මූලිකම අපේ පරමාර්ථය තමයි මේ නැවුම් බව සහ සෞඛ්‍ය තත්ත්වය, කියන්නේ පරිසර සෞඛ්‍ය තත්ත්වය වගේම මිනිසුන්ට හොඳම දේ ලබා දෙන එක. ඉතින් ඒ සඳහා අපේ කාර්ය මණ්ඩලය 400කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඊට අමතරව විශාල යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් අපි ගාව තියෙනවා, අපිට දක් ගන්න පුළුවන් වෙයි. ඒ දෙකේම සංකලනයක් විදිහට තමයි අපි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ. සහ ලංකාව ඇතුලේ කොහෙ ගියත් අපේ නම තමයි තියෙන්නේ, ඇල්ෆෙක්ස් මරෙන් කියන නම. ඉතින් මම විශ්වාස කරනවා ඒ தත්ත්වය අපිට කරගන්න රැකගන්න පුළුවන් උනේ අපි අර සෞඛ්‍ය පරිසර தත්ත්ව ගැන හිතන නිසා වගේම අපි කම්පැනියක් විදිහට ඔක්කොම එකට එකතු වෙලා හොඳ ගමනක් යන නිසාත්, ඒ වගේම අපේ සභාපතිතුමාගේ වැඩිහත් වීමත්, ඒ වගේම කර්මාන්ත ශාලාව ඇතුළේ වැඩ කරන ශ්‍රමිකයන්ගේ පූර්ණ දායකත්වයක්. මොකද ඔවුන්ගේ ඒ දායකත්වය නොතිබුණා නම් අපිට මේ වගේ තැනකට එන්න බැරි වෙනවා. මේ ආහාර සියල්ල අපේ රටේ වගේම බොහෝමයක් පිටරටට යන්නේ. ඒතකොට කුමක් හෝ අපකීර්තියක් වුණොත් ඒ අපකීර්තිය ඇති වෙන්නේ ශ්‍රී ලංකාවට නිසා අපි ගැන ඉතා ඉහලින් සලකනවා. SLS සහතිකය වගේම ISO සහතිකය ඇතුළු සහතික ගණනාවක් අපිට තියෙනවා. ඉතින් අපි නිරතුරුවම අපේ පරීක්ෂකවරු, ඒ කියන්නේ සෞඛ්‍ය පරීක්ෂකවරු කීප දෙනෙක් ඉන්න, ඔවුන් නිතරම ඒ පිළිබඳව දැනුවත් කරමින් දැනුවත් වෙමින්, ඒ වගේම ධීවර අමාත්‍යාංශයේ තියෙන ආයතනත් එක්ක ගනුදෙනු කරමින් ඉතාම නිරවුල්ව ඉතාම පිරිසිදුව ඒ සහතිකවලටම උපරිමේ සලකමින් අපි යාන්ත්‍රණය සිද්ධ කරනවා. අපි සාගරයත් එක්ක තමයි අපේ මේ කර්මාන්ත ශාලාව ගනුදෙනු කරන්නේ. එතකොට අපි සාගරයේ ඉතා එක්වෙනින් ආරක්ෂා කරගන්න ඕන කමක් තියෙනවා. පරිසර දූෂණය කෙනෙක් ඉතාම අවම කරගන්න ඕනේ. ඇත්තට පොසිල ඉන්ධන වගේ දෙයක් සාගර පතුලේ තියෙන. ඉතින් ඒ වගේ එකක් මුළු සමස්ත ජන සමාජයේම උඩට අරගෙන පරිහරණය කරන්න ගත්තහම මේ විනාශය කොතනින්ද කෙලවර වෙන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි පරිසර හිතකාමී විදිහට පැවැතෙන ආයතනයක් විදිහට අපි විශ්වාස කරා මේ පොසිල ඉන්ධන දහනය අවම කරගන්න පුළුවන් නම් ඒකට විකල්ප තියෙන්නේ මොනවද කියලා හොයලා තමයි අපි මේ පුනර්ජනනීය විදුලියට යොමු වුණේ. මම හිතනවා අපි සියලු දෙනා, ලංකාවාසී සියලු දෙනා කළ යුතු වැඩසටහනක් මේක. ඇත්තටම ශ්‍රී ලංකා ආයතනය තමයි මම හිතන්නේ ප්‍රමුඛම ආයතනය ලංකාවේ තියෙන ඒ සම්බන්ධයෙන්. ඉතින් නමුත් අපේ සභාපතිතුමාත් සාමාන්‍ය අධිකාරතුමාත් මේ ඔක්කොම එකතු වෙලා තීරණය කළා ඔවුන් එක්ක මේ කාර්යය. මොකද හරි නිරවුල්ව හරිම විදිහට අපිටත් ගැළපෙන විදිහට ස්ථාපිත කරගන්න පුළුවන් වුණේ ඒ හින්දායි. ඒ වගේම මටත් මතකයි කාර්ය මණ්ඩලය ඇවිල්ලා වැඩ කරන වෙලාවෙම හරිම සහෘද ලෙස ඔවුන් අපේ ආයතනයේ තියෙන නීතිවලටත් එකඟව ඔවුන්ගේ කැපවීමත් උපරිමයෙන් යොදලා අපිට ඒක ස්ථාපිත කළා දුන්නා. මම හිතනවා ඉතින් ඉතාම හොඳ තීරණයක් අපි කම්පැනියක් විදිහට අරගත්ත කියලා. ඉතින් ඇල්පෙක්ස් මැරයින් ශ්‍රී ලංකේ අනන්‍යතාවයත් රැකගෙන මේ ආකාරයෙන් තමයි අපේ දේශීය නිෂ්පාදනයන් අපරණ කටයුතු සඳහා සියලු සූදානම් කරන්නේ. ඉතින් එහෙමනම් ඇල්පෙක්ස් මැරයින් මේ සීමාව පමණක් නෙමෙයි අපි සූදානම් සූර්ය බල සංග්‍රාමයේදී ඔවුන්ගේ සූදානම් ගැන කතා බහ කරන්නට ඒ මේ විරාමයෙන් අනතුරුව.